සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම ශ්‍රී ලංකා ජාතික සමුපකාර මණ්ඩලයේ කථිකාචාර්ය ශ්‍රියානි හබරකඩ සමුපකාර සංවර්ධන උසස් පෙළ පාඨමාලාවේ මහජන සම්බන්ධතා විෂය සමගින් ඔබ සමග මෙතන සිට රැඳී සිටිනවා. අපි පළමුවෙන්ම සලකලා බලමු මහජන සම්බන්ධතාවයේ විෂය පරාසය කොහොමද කියලා. මහජන සම්බන්ධතාවයේ ප්‍රධාන විෂය මාතෘකාව මහජන සම්බන්ධතාවය හඳුන්වා දීම. මේ මහජන සම්බන්ධතාවය හඳුන්වා දීම යටතේ අනු මාතෘකා කිහිපයක් කතා කරනවා. ඒ පළවෙනි මාතෘකාව තමයි මහජනයා කියලා කියන්නේ කවුද? සම්බන්ධතාවය කියලා කියන්නේ කුමක්ද? ඒ අනුව මහජන සම්බන්ධතාව කියලා කියන්නේ කුමක්ද? මේ මහජන සම්බන්ධතාවය පිළිබඳව විවිධ විද්වතු විවිධ අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. මේ විවිධ අර්ථකථන මගින් මහජන සම්බන්ධතාවය හඳුන්වා දෙන්නේ කොහොමද? ඊළඟට අපි සලකලා බලනවා මහජන සම්බන්ධතාවයේ අන්තර්ගතය කුමක්ද? මහජන සම්බන්ධතාව විෂයට අදාළ නොවන දේවල් මොනවද? ඒ වගේම තමයි මහජන සම්බන්ධතාවයේ අවශ්‍යතාවය සහ මහජන සම්බන්ධතාවයේ ස්වභාවය කුමක්ද කියලා අපි පළවෙනි මාතෘකාව යටතේ කතා කරමු. අපේ දෙවැනි මාතෘකාව තමයි සංජානනය. සංජානනය කියලා කියන්නේ මිනිස්සු තේරුම් ගන්නේ කොහොමද කියලා සලකා බලන එක. මහජන සම්බන්ධතාව විශේෂයට සංජානනය අත්‍යවශ්‍යයි. සංජානනය කියන මාතෘකාව යටතේ අනු මාතෘකා තුනක් කතා කරනවා. එයින් පළමුවෙන් තමයි සංජානනය හඳුන්වා දෙන්නේ. සංජානන ක්‍රියාවලිය. ඊළඟට සංජානනය පුද්ගලයා කෙරෙහි බලපාන සාධක මොනවාද? සංජානනයේදී පුද්ගලයා කෙරෙහි බලපාන සාධක මොනවාද කියලා අපි සංජානනයේ මාතෘකාව යටතේ කතා කරනවා. අපේ තුන්වෙනි මාතෘකාව තමයි සංනිවේදනය. සංවේදනය නැතුව අපිට මහජන සම්බන්ධතා කාර්ය කරන්න බෑ. එහෙමනම් මහජන සම්බන්ධතා විෂය සමග සම්බන්ධ වෙලා ඒකාබද්ධ වෙලා සමගාමීව යන විෂයක් තමයි සංවේදනය කියලා කියන්නේ. එහෙමනම් මානව සංවේදනය කියලා කියන්නේ කුමක්ද? මානව සංවේදනයේ ඉතිහාසය මොන වගේද? සංවේදනයේ විකාශනය කුමන ආකාරද? ඒ වගේම වර්තමානයේ සංවේදන තල එහෙම නැත්නම් සංවේදන වර්ග කරලා තියෙනවා. මේ සංවේදන වර්ග මොනවද? මේ සංවේදන වර්ගවල තියෙන වාසි අවාසි මොනවද? හොඳ නරක මොනවද කියලා අපි සංවේදන වර්ගවලදී කතා කරමු. ඊළඟට සංවේදන මූලිකාංග. සංවේදනයක් නිසි ආකාරව සිද්ධ වෙන්න අවශ්‍ය කරන සංවේදන මූලිකාංග මොනවාම කියලා අපි හඳුනා ගන්න. මෙන්න මේ ආකාරයට අපි සංවේදනයේ පාඩම අවසන් කරමු. හතරවෙනි මාතෘකාව වෙන්නේ මහජන සම්බන්ධතාව සැලසුම් කරගන්න. ඕනම දෙයකට අපිට සැලැස්මක් අවශ්‍යයි. එහෙමනම් මහජන සම්බන්ධතාව විෂයටත් මහජන සම්බන්ධතාව කාර්යය නියැලීලා ඉන්න අපිට මහජන සම්බන්ධතාවය සඳහා සැලසුම් සකස් කරන්න ඕනේ. අපි ආයතනික වශයෙන් මහජන සම්බන්ධතා සැලැස්මක් සකස් කරන්නේ කොහොමද? සැලසුම් කරන්නේ කියලා කියන්නේ කොහොමද? සැලසුම් කරන්නේ කියන වැදගත්කම මොකද්ද? ඊට පස්සේ ෂණ්ඩුවත විශ්ලේෂණයෙන් අපි සැලසුම් කරන්නේ විග්‍රහ කරන්නේ කොහොමද? ඊට පස්සේ මහජන සම්බන්ධතා සැලැස්මක් සකස් කරන්නේ කොහොමද? මේ ආදී වශයෙන් මහජන සම්බන්ධතාවයේ සැලසුම් කරණය පිළිබඳව කතා කරනවා. ඊළඟට අපි කතා කරනවා මහජන සම්බන්ධතා නිලධාරියෙකු සතුවිය යුතු ගුණාංග. නරවනේ ඔබ සියලු දෙනා මහජනයා නියෝජනය කරන පුද්ගලයෙක්. විශේෂයෙන්ම සමුපකාර සංවර්ධන උසස් පෙළ කියලා කියන්නේ ඔබ විධායක ශ්‍රේණියට සුසුකම් ලබන විභාගය. එහෙමනම් මහජන සම්බන්ධතා කාර්යයේදී මහජන සම්බන්ධතා නිලධාරියෙකු වශයෙන් කටයුතු කරනකොට
ආයතනයේ විධායක නිලධාරී වශයෙන් ප්‍රගුණ කළ යුතු ගුණාංග මොනවාද කියලා මහජන සම්බන්ධතා නිලධාරී ගුණාංග දාසයන් උත්තර තියෙනවා. මම ඔබට එකින් එක පැහැදිලි කරනවා විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන්න. ඒ වගේම තමයි තවත් වැදගත් මාතෘකාවක් මහජන සම්බන්ධතා ආචාර ධර්ම. ආචාර ධර්මානුකූලව හැසිරෙන්නේ නැතුව සමාජයේ අපිට ජීවත් වෙන්න බැහැ. කිසියම් කෙනෙකුට ගරු බුහුමන් දක්වන්නේ නැතුව, ඔළුව පහත් කරන්නේ නැතුව, තවත් කෙනෙකුට යටහත් පහත් වෙන්නේ නැතුව අපිට ජීවිතේ ගත කරන්න බැහැ. පෞද්ගලික ජීවිතේ හෝ වේවා, රාජකාරී ජීවිතේ හෝ වේවා, අපිට සමාජගත වෙන්න ආචාර ධර්ම අත්‍යවශ්‍යයි. මේ ආචාර ධර්ම විනය නීති පද්ධතියනොත් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම විනය නීති පද්ධතියෙන් තොරව අපි විසින් කළ යුතු, අපි විසින් රැකිය යුතු ආචාර ධර්ම තියෙනවා. ඉතින් මෙන්න මේවා මොනවද? අපි සමාජ ස්තරයක ජීවත් වෙනකොට, ඕනෑම සමාජයක ජීවත් වෙනකොට, ඒ සමාජයට සරිලන ආකාරයෙන්, ඒ සමාජයට අනුගත වෙන ආචාර ධර්මානුකූලව ජීවත් වෙන්නේ කොහොමද කියලා මම මේ ආචාර ධර්ම පද්ධතිය කියන පාඩමේ ඔබව දැනුවත් කරනවා. ඔබට හොඳ ඉවසීමක් තියෙනවා. එහෙම නැතුව මේ කාර්ය කරන්න බෑ. මහජන සම්බන්ධතා විෂය ඉගෙන ගත්තට පස්සේ ඔබට ඔබේ ආයතනය තුළ පුදුමාකාර විශේෂීකරණයකට ලක් වෙලා ඉතාමත් ආකර්ෂණීය ආකාරයෙන් තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න හැකියාව ලැබෙනවා. අපි ඊළඟ මාතෘකාව තමයි මහජන සම්බන්ධතා කාර්යයේදී භාවිතා කරන මාධ්‍ය. එහෙම නැත්නම් මෙවලම්. මොනවද මේ මෙවලම් කියලා කියන්නේ? පුරාතනයේ සිට පැවතින මෙවලම් තියෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ නවීන මෙවලම් තියෙනවා. ඒ වගේම පාරිසරික වශයෙන් පාරිසරික මෙවලම් තියෙනවා. ආයතනයක කටයුතු කරනකොට ආයතනික වශයෙන් අප විසින් භාවිතා කළ යුතු මාධ්‍ය මොනවද? මේ මාධ්‍ය නිවැරදි ආකාරයෙන් හසුරවන්නේ කොහොමද? කොහොමද අපි තවත් කෙනෙකුට ආමන්ත්‍රණය කරන්නේ? කොහොමද අපි අත්පත්‍රිකාවක් හදන්නේ? අපි ගුවන්විදුලිය සඳහා අපේ දැන්වීමක් සකස් කරන්නේ කොහොමද? පුවත්පත් දැන්වීමක් සකස් කරන්නේ කොහොමද? අපේ අදහස් අපි තවත් කෙනෙකුට ප්‍රකාශ කරන්නේ කොහොමද? මෙන්න මේ කියන කරුණු කාරණා මහජන සම්බන්ධතා මාධ්‍ය අධ්‍යයනයේදී මම ඔබ දැනුවත් කරනවා. අවසාන වශයෙන් මහජන සම්බන්ධතාවේ ඉතිහාසය දරුවනේ සෑම විෂයකට වගේම මහජන සම්බන්ධතාවයටත් ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසය ඉතාමත් දුර ඈත අතීතයක සිට පැවතෙන ඉතිහාසයක්. අපි මේ මහජන සම්බන්ධතාවයේදී ඉතිහාසයේ මහජන සම්බන්ධතාවයේ තිබුණාය කියලා සනාථ කරනවා. ශ්‍රී ලංකාව තුල වගේම වෙනත් විදේශීය රටවල මහජන සම්බන්ධතාවයේ දුර ඈත අතීතයේ සිටම පැවතිලා තියෙනවා. ඒ මොනවද කියලා අපි සලකා බැලීමක් කරනවා. වර්තමානයේ වෙනකොට මහජන සම්බන්ධතාවයේ විලාසය කොහොමද? ඒ සංදිස්ථාන කොහොමද කියලා අපි මහජන සම්බන්ධතා ඉතිහාසය හදානකොට කතා කරනවා. ඒ වගේම එදා සිට අද දක්වා මහජන සම්බන්ධතාවයේ විකාශනය පියවරෙන් පියවර, විශේෂයෙන්ම පුවත්පත් මාධ්‍ය හරහා, ගුවන්විදුලිය හරහා, රූපවාහිනිය හරහා මෙතෙක් ආදුර කොහොමද කියලා කතා කරමු. දැන් මේ විදිහට මාතෘකා අටක් ඔස්සේ මහජන සම්බන්ධතා විෂය මම ඔබත් සමග සාකච්ඡා කරමු. මහජන සම්බන්ධතා විෂය ගත්තහම ඉතාමත් පුළුල් තමයි. නමුත් ඔබට මම ඉතාමත් සරලව, සෞම්‍යව, ඉතාමත් ආකර්ෂණීය ආකාරයෙන් හදාරන්න පොළඹවනවා. ඒ ඉතාමත් ඕනෑකමින් මම සිද්ධ කරනවා. ඔබට ඉදිරි අධ්‍යයන කටයුතු තුළදී ලස්සන ගන්නේ කොහොමද? ආයතනයට යන්නේ කොහොමද? ආයතනය තුළ හැසිරෙන්නේ කොහොමද?
ඔබගේ පෞරුෂත්වය ගොඩනගා ගන්න කොහොමද? ප්‍රායෝගිකව වගේම න්‍යායාත්මකව මම ඔබව දැනුවත් කරනවා. මේ මහජන සම්බන්ධතා විෂය ධර්මනේ ඉතාමත් සුන්දරයි. නිරායාසයෙන්ම අපි මේකට අනුගත වෙනවා. මොකද සුන්දර විෂයක් නිසා අපිට ලස්සන පින්න පුරුදු කරනවා. ලස්සන තාලෙන්න පුරුදු කරනවා. හොඳ පෞරුෂත්වයක් ඇතුළ සමාජගත වෙන්න පුරුදු කරනවා. ආයතනයක් තුළ ඉතාමත් ඉවසීමෙන් අනිත් ප්‍රජාවත් සමග කටයුතු කරන්නේ කොහොමද කියලා මම ඔබට පුරුදු පුහුණු කරනවා. මෙම විෂය හදාරනකොට ඔබට ඉතාමත් ලෙන්ගතුකමක් දැනේ. ඔබ අනිකුත් පුද්ගලයන් අතර සුවිශේෂී පුද්ගලෙක් බවට පත්වේ. හේතුව තමයි මෙම විෂයේ ගුණාංග විශේෂයෙන්ම ආචාර ධර්ම මහජන සම්බන්ධතා නිලධාරී කුසතු හේතු ගුණාංග මෙන්න මේ කියන දේවල් හදාරනකොට ප්‍රගුණ කරනකොට ඔබට නිරායාසයෙන්ම ඔබගේ ආයතන පරිශ්‍රය තුළ ඔබගේ සාමාන්‍ය සමාජගත වීම තුළ ඉතාමත් ඉවසීමෙන් ඉතාමත් ආකර්ෂණීය ආකාරයෙන් සමාජගත වීමේ හැකියාව ඔබට ලැබෙනවා. මම ඒ සඳහා ඔබව මනරින් පුරුදු පුහුණු කරනවා. ඒක මගේ කාර්යභාරය. ඔබ අද සුන්දර වෙන්න පුළුවන්. නමුත් ඔබේ අද තියෙන සුන්දරත්වය මම 99%ක්ම වැඩි කරනවා. අපි ලස්සනටම ඉන්න, ලස්සනට කතා කරන්න, බය ජීවත් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අපේ ලස්සන හදාගන්න මහජන සම්බන්ධතාවයේ අංක එක ආකර්ෂණය. එහෙනම් ඔබ ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න ඕනේ. අනිකුත් ප්‍රජාවට, ඔබගේ ආයතනයට මතක තියාගන්න ඔබ මහජන සම්බන්ධතා විෂය හදාරමින් ඔබ ඔබගේ ආයතනයට කිසියම් රුකුලක් දායකත්වයක් සපයනවා. ඔබ නියෝජනය කරන ඔබගේ ආයතනයට ඔබ ප්‍රතිරූපයක්. ඔබගේ ප්‍රතිරූපය ආයතනයේ ප්‍රතිරූපය. මතක තියාගන්න ධර්මනේ ඔබ ලස්සක කැන්දොත් නිර්මාණය වෙන්නේ ඔබගේ ආයතනයේ ලස්සන. ඔබගේ ප්‍රතිරූපය තමයි ආයතනයේ ප්‍රතිරූපය. එහෙමනම් අපි මහජන සම්බන්ධතා විෂය තුලින් ඉතාමත් ලස්සන පුද්ගලයේ නිර්මාණය කරනවා. ඒ තුළින් ඉතාමත් ආකර්ෂණීය ආයතනික පරිසරයක් නිර්මාණය කරගන්න. ඉතාමත් ඉවසීමෙන්, ඉතාමත් ප්‍රාගුණ්‍යයෙන් සමාජගත වෙනවා. ඇසූ පිරූ තැන්නැති පුද්ගලයෙක් බවට පත් වෙනවා. හොඳ පෞරුෂත්වයක් ගොඩනගා ගන්න. මහජන සම්බන්ධතාවයේ හරය දරුවනේ ආකර්ෂණය. ආකර්ෂණය නැතුව අපිට මහජන සම්බන්ධතා කාර්යය නියැලෙන්න බෑ. එහෙමනම් මහජන සම්බන්ධතා විෂයත් සමග ඔබගේ සුන්දරත්වයක් සමගින් ආකර්ෂණයක් රැගෙන අපි තවත් දවසක ලස්සන විෂය මාතෘකාවක් යටතේ මුණ ගැහෙමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක්.